දැන් අද හලාවත ප්‍රදේශයේ කිසියම් සිදුවීමක් පිළිබඳව ආරංචි වෙනවා. ඇත්තටම මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා මේ ගැටුම හදන්න. මේ ගැටුම निराකරණය කරන්න මොවුන්ට අවශ්‍ය නැහැ. අපි මේ ගැටුම සිද්ධ වෙච්ච වෙලාවෙම කිව්වා මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග හතරක් පිළිබඳව. එකක් තමයි දැනට මේ පුද්ගලයන් සතුව තියෙන අවියායුධ වහාම අත්අඩංගුවට ගෙන ඔවුන් निराයුධ කළ යුතුයි. ඊළඟ කාරණාව තමයි ඔවුන්ගේ මෙම අන්තවාදී සංවිධානවල සංවිධාන ව්‍යූහය විනාශ කරලා දාන්න ඕනේ, සංවිධාන ව්‍යූහය අහෝසි කරන්න ඕනේ. මොකද මේවා හැම එකක්ම කිසියම් ජාත්‍යන්තරයට බැඳිච්ච සංවිධාන හා සමග ක්‍රියාත්මක වෙන ඒවා. ඒ වගේම තුන්වෙනි කාරණාව මවුන්ට සම්බන්ධ දේශපාලන නායකත්වය වහාම අත්අඩංගුවට ගත යුතුයි, මේ දේශපාලන නායකත්වය ප්‍රශ්න කළ යුතුයි කියන එක. ඊළඟට හතරවෙනි කාරණාව වැදගත්ම කාරණාව මොවුන් අන්තවාදීන් බවට පත් කරන උගන්නන ස්ථාන මදරසා පාසල් වගේ තැන්, ඒ වගේ මොවුන් අන්තවාදයට යොමු කරන විවිධ ඉගැන්වීම් ක්‍රමවේද අයින් කිරීම සහ අන්තවාදයටම තමන්ගේ මොළ සෝදාගත් මේ කණ්ඩායම් නැවත පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් කරන්න ඕනේ. මේ කාරණා සඳහා යොමු වෙන්නේ නැති ආණ්ඩුව ආයුධ හංගලා තියෙන ආයුධ අල්ලන එක නොපෙන්නා සිටීම, ඒක හරියට පපුය අමාරුව තියෙන කෙනෙකුට, එහෙමත් නැත්නම් හෘදයාබාධයක් තියෙන කෙනෙකුගේ ECG ගත්තට කමන්නේ, ECG මේ හෘදයාබාධය තිබුණට කමන්නේ ECG ගන්න එපා කිව්වා වගේ. හෘදයාබාධය තිබ්බට කමන්නේ ECG ගන්න එපා. මොකද ප්‍රශ්නේ තියෙනවා, ප්‍රශ්නේ එළියට පේන එක තමයි වැරද්ද. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ සමාජය කිසියම් පීඩනයක් ඇතුලේ රඳවා තබා ගනිමින්, ඒත් එක්කම ඉතා පැහැදිලිව පේන මේ අන්තවාදීන් ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දීපු දේශපාලඥයින් ඔහුගේ ක්‍රියාකාරීත්වයන් සම්බන්ධතා එකින් එක දිගහැරෙමින් පැහැදිලිව පේන අතරතුරෙත් මේ සියල්ල වහලා දාලා මේ දේශපාලඥයන්ගේ ඕනේ පාකම් වෙනුවෙන් මේ ඡන්ද මේ ඇත්තරම මන්ත්‍රී ආසන කීපයක් වෙනුවෙන් මුළු රටක ජාතික ආරක්ෂාව පාවා දෙමින් කටයුතු කරන ආණ්ඩුව මේ විනාශයට වග කියන්න ඕනේ.